ඊළඟට ඊයේ අතිගරු ජනාධිපතිතුමා මුදල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළා. රජයේ පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂයේ සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන 10ක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන්කර තිබෙන බව, ඒ අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වියදම් සඳහා එකී ප්‍රතිපාදන තුළ මේ මැතිවරණ ක්‍රියාවලියෙන් කළමනාකරණය කර ගැනීමට කටයුතු කළ යුතු බවට ජනාධිපතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා. අපි කවුරුත් දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නියමයන් අනුව නියමිත කලට අවශ්‍ය මැතිවරණ පැවැත්වීමට රජය අවශ්‍යෙන්ම කටයුතු කරන අතර ඒ සඳහා තියෙන ප්‍රධාන බාධකය වෙන්නේ ප්‍රමාණවත් අරමුදලක් වෙන්කර ගැනීම පිළිබඳ ගැටලු. ඒ ගැටලුකාරී තත්ත්වයේ එලෙසින්ම පැවතියත් 2024 වර්ෂයේ තුළදී ජනාධිපතිවරණ මහමැතිවරණ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් බිලියන 12ක් වෙන්කර ඇති බව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්න යෝජනාවක් ලෙස 2024 වර්ෂයේ 25 වර්ෂයේ තුළදී පළාත් සභා පළාත් පාලන ආයතන යනාදියේ ඡන්ද පවත්වන්නට පුළුවන්කම ලැබෙයි කියන විශ්වාසය තිබෙනවා. එකී මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිසම් සභා පනත ප්‍රකාරව ස්ථාපිත කරන ලද අංක 23.57 ඇලීරක් 6 දරන 2023.16 වෙනි දින අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පරීක්ෂණ කොමිසම් සභා විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව අවශ්‍ය වන්නේ නම් මැතිවරණ නීති සංශෝධනයේ සඳහා වන සංශෝධන පාර්ලිමේන්තු අනුමැතිය මත හඳුන්වා දිය යුතු බවත් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ 2025 වර්ෂයේ පැවැත්විය යුතු මැතිවරණ සඳහා පළාත් පාලන මැතිවරණ සහ මේ පළාත් සභා මැතිවරණ සඳහා මේ වර්ෂය තුළදී ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා බිලියන 10ක පමණ මූල්‍ය ප්‍රතිපාදනය වෙන් කර තිබෙන බව ඒ යෝජනාවෙන් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. අපිට ඉතාම මූල්‍ය කළමනාකරණය කර ගැනීමට සිදුවෙන බව මම මීට පෙරත් මේ කැබිනට් ප්‍රකාශනවලදී දැනුම් දුන්නා. 2023 වර්ෂයේදී විගණනය නොකළ වාර්තානුව පසුගිය වර්ෂයේ අපිට ආදායම් වශයෙන් ලංකාණ්ඩුවට ලැබිලා තියෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බිලියන 1550යි. රේගු දෙපාර්තමේන්තුවෙන් තීරුබදු මගින් 922යි. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් 169යි. මෝටර් රථ වාහන ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් බිලියන 20යි. මේ තමයි බදු වශයෙන් වැට් බදු හා ආදායම් බදු සහ අනිකුත් සියලුම බදු වර්ගවලින් ලැබිලා තියෙන්නේ 1550යි, 922යි, 169යි, 20යි. බදු නොවන ආකාරවල ලාභ ලාභාංශ කුලී පොලී යනාදිය 219යි. ප්‍රධාන ත්‍යාග වශයෙන් ආපසු ගෙවිය යුතු නොවන ඒවා 16යි. තැන්පතු වර්ගවලින් 303යි. භාණ්ඩාගාරයට සියලුම ආකාරයෙන් 2023 වර්ෂය තුළදී ගලා ඇවිල්ලා තිබෙන්නේ මුදල් බිලියන 3201යි. ට්‍රිලියන වලින් කිව්වොත් සාමාන්‍යයෙන් ට්‍රිලියන 3යි. ලංකා ආණ්ඩුවට සියලුම ලැබීම් ලැබිලා තියෙන. පුනරාවර්තන වියදම් එදිනෙදා පවත්වාගෙන යන්න ඉතරක් වියදම් දරලා තියෙනවා 4394. එතකොට ට්‍රිලියන 3ක් ලැබෙනකොට ආණ්ඩුව පවත්වගෙන යන්න ගිහිල්ලා තියෙනවා ට්‍රිලියන 4ක්. පවත්වගෙන යන්නත් ට්‍රිලියන් 1ක් මදි. බිලියන 1000ක් ට්‍රිලියන 1ක්. ඒ මක්නිසාදයක් වැටුප් සහ විශ්‍රාම වැටුප් සානාධාර හා අනිත් පුනරාවර්තන වියදම් 2160යි බිලියන. පොලි 2263යි. ඒ පුනරාවර්තන වියදම් ටික 4394යි. නමුත් රජයක් අවශ්‍යෙන්ම විදේශ ණය නොගෙවා සිටියත් අනිත් ණය ගෙවන්න ඕනේ. ණය ගෙවීමට හා ප්‍රාග්ධර වියදම් දරන්න
දෙදස් විසිතුන වර්ෂයේදී බණ්ඩාගාරයෙන් වියදම් කරලා තියෙනවා බිලියන 8898ක්. එතකොට බණ්ඩාගාරයෙන් පිටතට ගිය මුදල් ප්‍රමාණය රාජ්‍ය සේවක වැටුප් ගෙවන්, විශ්‍රාමිකයා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ගෙවන්, අස්වැන්න සමෘද්ධි අනිකුත් සමාජ සුභ සාධන ප්‍රතිලාභ ගෙවන්, ණය පොලී ගෙවන්, ණය වාරික ගෙවන්, ඊළඟට ප්‍රාග්ධන වියදම් දරන්, මේ සියලු දේ සඳහා භාණ්ඩාගාරයෙන් පිටතට ගිහිල්ලා තියෙනවා බිලියන 13,392ක්. මේ කෙටි කරලා කිව්වොත් 2023 වර්ෂයේදී සියලුම ආකාරයන්ගේ බදුබර වැඩි වෙලා දරාගන්න අමාරු බදුබණක් යටතේ ඔක්කොම එකතු වෙලා භාණ්ඩාගාරයට ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ ට්‍රිලියන 3යි. නමුත් මේ වියදම් පිරිමැසුම්දායකව දරලත් භාණ්ඩාගාරයෙන් පිටතට ගලා ගිහිල්ලා තියෙනවා ට්‍රිලියන 13ක්. ට්‍රිලියන 10,000කට වැඩි ප්‍රමාණයක් 2023 වර්ෂයේදීත් ණය වශයෙන් අරන් තියෙනවා. ආණ්ඩුකරණයේදී ඉතාම අමාරු කාර්යය තමයි රාජ්‍ය මූල්‍යයක් ආණ්ඩුව කළමනාකරණය කරන්නේ කෙසේද. ඊයේ දිනේදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාලමක බර වාහනයක් සමග කඩාවැටීමෙන් ඒ ගමනාගමනේ සම්පූර්ණයෙන් නතර වෙලා තිබෙනවා. ප්‍රධාන විශේෂභාර අමාත්‍යවරයා වශයෙන් මම කාර්ය මණ්ඩල ඉංජිනේරුවන් එතනට පිටත් කරලා තිබෙනවා තාවකාලික පාලමක් ඇති කරන්න. නමුත් පාලමක් ඉදිකිරීම සඳහා මූල්‍ය සපයා ගැනීම ගැන අපිට ගැටලුවක් තියෙනවා. ඉතාම අනතුරුදායක පාලම් 30ක් තියෙනවා ගණනය කරලා රට පුරා. ඒවා ඉතාම අන්තරාදායක පාලම්. නමුත් ඒව හැදීම සඳහා මේ මූල්‍ය තුල රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න නැතුව පාලම් හදන්නත් බෑ. විශ්‍රාම වැටුප් ගෙවන්න නැතුව හදන්නත් බෑ. පුනරාවර්තන වියදම දරා ගන්නවත් මුදලක් ආණ්ඩුවට ආදාය වශයෙන් ලැබෙන්නේ නැහැ. මේක තමයි නීරස එහෙත් පිළිගත යුතු පිළිගන්න අකමැති සත්‍යය තමයි මම මේ කියන්නේ. කුමන ජනාධිපතිවරයෙක් යටතිව්වත් කවර ආණ්ඩුවක් යටතිව්වත් මේ රාජ්‍ය මූල්‍යයේ ලැබෙන මුදල් හා දරන වියදම් පිළිබඳ කළමනාකරණයේ ගැටලුව දීර්ඝකාලීන ගැටලුවට විසඳුම් අපි ක්‍රමක්‍රමයෙන් සොයාගෙන ගත යුතු වෙනවා. ඒක තමයි අපි අර පුළුල් විග්‍රහයේදී කියන්නේ. මේ සියලු අර්බුදයන්ට හේතු දෙකයි. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය, ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය. මේ දෙකට උත්තර නැති කිසි කෙනෙක්ට රටක් ඉස්සරහට ආණ්ඩු කරන්න බෑ. ඉතින් ඒ අමාරුවෙන් තමයි මේ මැතිවරණය සඳහා බිලියන 10ක් වෙන් කරලා තියෙන්නේ. මේ තත්ත්වය තුළ සංඛ්‍යා දත්ත රහිතව සිතට එන ඕනේ දෙයක් කියන්න පුළුවන්. නමුත් සංඛ්‍යා දත්ත එක්ක ඒ සියල්ල බලන්න පුළුවන්. මේ විගණනය කළාට පස්සේ රජයේ විගණකාධිපතිතුමා මේ පිළිබඳ ඉතුරු සංඛ්‍යා මුදල් අමාත්‍යාංශයේ ඉදිරිපත් කරයි. මං දල අදහසක් ඉදිරිපත් කළේ. දැන් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් මෙරට ඡන්දදායකයන්ගේ හැසිරීම පිළිබඳව ඉන්දියාවේ ආයතනයක් සමීක්ෂණයක් කරා. ඒ ආයතනයේ නම තමයි IHP කියලා. එතකොට මේ IHP ආයතනය කරපු සමීක්ෂණයක ප්‍රතිඵල මත අනුර කුමාර දිසානායක මහත්තයාට ඉන්දියාවට යන්න ආරාධනාවක් ලැබුණා. මෙතෙන්දී සඳහන් වෙනවා ලංකාවේ ප්‍රබල තානාපති කාර්යාලයකුත් මෙදිහත් වෙලා තියෙනවා කියලා මේ කපුකම කරන්න. එතකොට ඇමෙත්තුනේ දැන් මේ සමීක්ෂණේ ප්‍රතිඵලත් සඳහන් වෙලා තියෙනවා. දැන් ඒකේ අනුර කුමාර මහත්තයාට 50%ක්, සජිත් මහත්තයාට 33%ක්, රනිල් මහත්තයාට 8%ක්, පොහොට්ටුවට 9%ක් කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මෙතන එක ගැටලුවක් වෙනවා. ඔහු නියෝජනය කරන්නේ විපක්ෂ නායකයා විදියටද, එහෙම නැත්නම් මේ විපක්ෂ සජිත්ගේ තනතුර මොකද්ද කියන එක. ඒ වගේම තමයි ඇමතු දැන් ඔබතුමත් ගිය සතියේ ගියා ඉන්දියාවට සංචාරයකට ගියා. එතකොට මේ එරට ජනමාධ්‍ය මගින් මෙතරම් ප්‍රචාරයක් ලැබුණ නැහනේ රජයේ ඇමතිවරයෙක් වෙලා. නෑ, අපි මේ රජයේ විදේශ කටයුතු ඇමතුමත්, ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත්, කැබිනට් අමාත්‍යවරුත් විවිධ සමුළු සම්බන්ධතා වලට සහභාගී වෙනවා. මේව සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා. එහිදී මම මෑතකදී පසුගිය සතියේ ඉන්දියාවේ සංචාරය කෙරුණේ ඉන්දියානු රජයෙන් මට ආරාධනය කරලා තිබුණා ප්‍රවාහන මහාමාර්ග විෂයභාර අමාත්‍යවරයා වශයෙන් දින 3ක් ඉන්දියාවේ පැවැත්වෙන ඉලෙක්ට්‍රොනික් සහ විද්‍යුත් මෝටර් වාහන පිළිබඳ දැවැන්ත ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා
ඒ හා සම්බන්ධිතව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ දේශනයක් පැවැත්වෙන අවස්ථාවට සහභාගි වෙන්න කියලා. ඉන්දියානු රජයෙන් සියලුම ගුවන් ටිකට් පත් නැවතී සිටින සංචාරක හෝටල් පාසුකම් ගමන් කරන්න වාහන පාසුකම් යනාදිය සියල්ල ඉන්දියන් ආණ්ඩුව විසින් මට සපයලා තිබුණා. ලංකා ආණ්ඩුවේ හෝ මගේ සතපාකවත් වියදමක් නැහැ. ඒ තුළින් අපිට විශාල අධ්‍යයනයක් ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. 2030 වන විට පොදු ප්‍රවාහන සේවය දුම්රිය, බස් රථ, තිරෝද රථ, මෝටර් වාහන ඉන්දියාව විසින් ඉතා විශාල ලෙස විදුලියෙන් නිපදවන ඒවා බවට පත් කරයි. ඉතින් ඒවා පිළිබඳ හැමදාම අපිට මේ රටවල් ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය වගේ රටවල නිරන්තරයෙන් මෙම ආරාධනා ලැබෙනවා. ඒවට සහභාගි වෙනවා. සම්බන්ධතරට සාකච්ඡා වැඩමුළු යනවා. විශේෂයෙන් මෑත ඉතිහාසය තුළදී ඉතා විශාල වශයෙන් අපේ අමාත්‍යංශයට ඉන්දියාවේ විශාල සහයෝගයක් ලබා දුන්නා. දැන් ඔබ දන්නවා අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අලුත් වැඩියා කරලා නිම කළා. මේ දිනවල ඉන්දියානු ආයෝජනා ක්‍රමය යටතේ ඉන්දියන් තානාපතිතුමා සන්තෝෂ් ජාමැත්තුමා ලංකාවට පැමිණිලා කරපු ප්‍රථම නිල කටයුත්ත තමයි මා හෝ සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ගලවලා ප්‍රතිසංවිධානය කළේ. පසුගිය නිදහස් දිනයේදී අපිට බස් රථ 500ක් නා යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාව ලබා දුන්නා. ඊළඟට හිටපු ඉන්දියන් තානාපතිතුමා යටතේ ඉන්දියන් ආණ්ඩුව අපිට වරුද්දුවක් ලබලා දුන්නා. ඉතාම විශාල වටිනාකමක් තියෙන ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතින දුම්රිය එන්ජින් 20ක් බිලියන 16කටත් වඩා ප්‍රමාණය ලබා දෙන්න අපේ ඉංජිනේරුවරු 5 දෙනෙක් ගිහිල්ලා ඒ පිළිබඳ පරීක්ෂා කරලා වාර්තාව ලබාගෙන මේ ටික දවසකින් එයි. ඒක නිසා අපි ඉන්දියාවත් එක්ක කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන යනවා. ඒ වගේම චීනය සමගත් චීනයේ පැවතුන ආර්ථික සමුළු හා වෙනත් මේ ප්‍රවාහන පිළිබඳ සමුළු පසුගිය වර්ෂයේදී 5කට විතර මං සහභාගි. ඊළඟට ජපානයේ අනිත් රටවලත් මේ තිරසාර සංවර්ධනය සඳහා පොසිල ඉන්ධන භාවිතයෙන් තොර විද්‍යුත් මාධ්‍ය භාවිතයක් පිළිබඳ මුළු ලෝකයේම එකගතා ඇති කරන් තියෙනවා. UN එක්සත් ජාතීන්ගේ UN එක්ස්ලෙප් කියන සංවිධානය සමඟ මම කිට්ටුවෙන් වැඩගන්නවා. 20, 21, 22, 23 දිනවල බැංකොක් නුවර සමුළුවකට ආරාධනය කරලා තියෙනවා. යන්ත්‍ර ක්‍රමයක් නැහැ. ජිනීවා නුවර තියෙන සමුළුවක් තියෙනවා. ඒකටත් මේ තියෙන රාජකාරීත් එක්ක අපිට සහභාගි වෙන්න නොහැකි බව නිල වශයෙන් දැනුදිර තියෙනවා. පුරුවන් ඒවට අමාරුවෙන් සහභාගි. එතන තියෙන ප්‍රශ්නේ දැන් ඉන්දියාවේ විශාල ප්‍රචාරයක් ලබා දුන්නා අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වය. නමුත් බන්දුල ගුණවර්ධනගේ විදේශ සංචාරය සම්බන්ධයෙන් කවුරුත් දන්නේ නැහැ. ඔබතුමාගේ Facebook එකට ගිහලා බැලුවොත් විතරයි අපිට දැනගන්න පුළුවන්. ඒව දේශපාලනේවනේ. අපි දේශපාලන න්‍යාය පත්‍රයක් නෙමෙයි මේ ක්‍රියාත්මක කරන්නේ. රටේ ජාතික න්‍යාය පත්‍රයක්. ජාතික න්‍යාය පත්‍රයක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ක්‍රියාත්මක කිරීමයි දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව හැසිරීමයි කියන්නේ දෙකක්. අපිට දැනුවත්කම අපිම හදමු රට මගින් පටන් ගමු. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.